දවසක් මගේ දුවේ පුතේ ඔන්න අද අපි ඉගෙන ගන්න යනවා ඊශ්‍රායල් වලුන්ගේ පළවෙනි රජතුමා ගැන. උගලන් දන්නවද කවුද කියලා? ඒ තමයි සාවුල් රජතුමා. අපි ඉස්සෙල්ලම පුංචි වීඩියෝ එකක් බලලයිමු මේ කතාන්දරේ වඩාත් පැහැදිලි වෙන්න. ඊශ්‍රායල් වරුන්ගේ පළවෙනි රජ සාමුවෙල් ඉතා මහලු වියේදී ඊශ්‍රායල් වරුන්ට එයාලව පාලනය කරන්න රජ කෙනෙක් අවශ්‍ය වුණා. ඉතින් මේ බව සාමුවෙල් දෙවියන් වහන්සේට කිව්වා. දෙවියන් වහන්සේ කිව්වා ඊශ්‍රායල් වරුන්ට අනතුරු අඟවන්න කියලා රජ කෙනෙක් ලැබෙන එකේ ප්‍රතිවිපාක ගැන. මේ ලෝකයේ රජ කෙනෙක් ලැබීමේ ප්‍රතිඵල කිව්වත් ඊශ්‍රායල් සෙනඟට රජ කෙනෙක් ඕනම වුණා. ඉතින් දෙවියන් වහන්සේ සාමුවෙල්ට කිව්වා සාවුල්ව තෝරගන්න කියලා ඊශ්‍රායල් වරුන්ගේ පළවෙනි රජ විදිහට. ඉතින් සාමුවෙල් සාවුල්ගේ හිසට තෙල් වක් කරලා ඔහුව ඊශ්‍රායල් වරුන්ගේ පළවෙනි රජ විදිහට පත් කරා. ඉතින් මේ ඊශ්‍රායල් සෙනඟ මහත් හරසරෙන් ඒගොල්ලොන්ගේ පළවෙනි රජවන සාවුල්ව පිළිගත්තා. හුඟක් සතුටු වුණා ඊශ්‍රායල් සෙනඟ දෙවියන් වහන්සේ එයාලට රජ කෙනෙක් තෝරලා දුන්න එක ගැන. දැක්කනේදී කතාව? මේ කතාව සුදු බයිබලේ එක සාමුවෙල් 8 පරිච්ඡේදයේ ඉඳන් තියෙනවා. මේ ඊශ්‍රායල් ජනතාව මගේ දුවේ පුතේ එදා සාමුවෙල්ට කරදර කරා නේද? ඒගොල්ලන්ට රජ කෙනෙක් ඕන කියලා දෙවියන් වහන්සේ හිටියත් යාහලට ඉහලින් හැමදේම පාලනය කරන්න මේ සෙනඟට ඕනේ වුණා මේ ලෝකේ රජ කෙනෙක්. මොකද ඒ වෙද්දි එයාලගේ වටේ තිබුණු හැම රටකටම වගේ රජවරු හිටපු නිසා. ඉතින් සාමුවෙල් මේ ගැන දෙවියන් වහන්සේට යාඥා කරලා කිව්වා. දෙවියන් වහන්සේ මොකද කිව්වේ සාමුවෙල්ට? එයාලට ඕන දේ දෙන්න, හැබැයි ඊශ්‍රායල් සෙනඟට දෙවියන් වහන්සේ අනතුරු ඇඟෙව්වා කියලා කියන්න කිව්වා. මේ ලෝකේ රජවරු කොයි වගේද කියලා. එයාලා ඔයාලව වහල්කමට ගන්න පුළුවන්, සේවයට ගන්න පුළුවන්, ඔයාලගේ අක්කල නංගිලා බිරිඳෑවරුන්ගෙන් වැඩ ගන්න පුළුවන්, ඔයාලගේ අස්වැන්නෙන් වැඩි කොටසක් ඒගොල්ලෝ ගන්න පුළුවන්, මේ වගේ දේවලුත් එනවා කියලා ඊශ්‍රායල් සෙනඟට කලින්ම කියලා තියන්න කියලා දෙවියන් වහන්සේ කිව්වා. මේ මොන දේ වුණත් අර ඊශ්‍රායල් සෙනඟ රජ කෙනෙක් දෙනකම්ම ඇවටිලි කළා. ඉතින් අර කතාවේ අපි දැක්කා වගේ දෙවියන් වහන්සේ බෙන්ජමින් ගෝත්‍රේ සාවුල්ව තෝරගත්තා ඊශ්‍රායල් සෙනඟගේ රජ වෙන්න. මේ බෙන්ජමින් ගෝත්‍රය කියන්නේ මගේ දුවේ පුතේ ඊශ්‍රායල් වරුන්ගේ පොඩිම නැත්තම් කුඩාම ගෝත්‍රය. ඒ වගේම මේ සාවුල් මිනිස්සු අතර එච්චර ප්‍රසිද්ධ ජනප්‍රිය කෙනෙක් නෙවෙයි. හොඳද? ඒ වුණාට දෙවියන් වහන්සේ එයාව තෝරගත්තා. මොකද දෙවියන් වහන්සේ දේවල් කරන්නේ දෙවියන් වහන්සේගේ පිළිවෙලකට, උන්වහන්සේට ඕන විදිහට, උන්වහන්සේගේ සැලැස්මකට. ඉතින් මගේ දුවේ පුතේ, එදා හිටිය ඊශ්‍රායල් සෙනඟ වගේ අපිටත් සමහර දේවල් ඕන වෙනව නේද? නැත්තම් සමහර දේ කරන්න ඕන වෙනවා. ඒ දේවල් සමහර විට ඇත්තටම අපිට ඕන දේවල් නෙවෙයි. සමහර විට ඒ දේවල් මගේ යාළුවට තියෙන නිසා, එහෙම නැත්තම් එයාගේ ගෙදර අයට තියෙන නිසා, නැත්තම් මගේ ඉස්කෝලේ හොඳම යාළුවා කරන නිසා මටත් ඕන වෙනවා. අපිටත් ඒ හැඟීම දැනිලා තියෙනවනේ නේද? අපිත් අර ඊශ්‍රායල් සෙනඟ වගේ ඒ දේවල් ඉල්ලලා දෙවියන් වහන්සේට ඇවටිලි කරනවා ඇති. අන්න ඒ වගේ වෙලාවට අපි හිතන්න ඕනේ අපිට ඕන දේ නෙවෙයි දෙවියන් වහන්සේගේ
සැලැස්ම උන්වහන්සේගේ කැමැත්ත ගැන තේරෙනවා නේද? දිව්‍යන් වහන්සේ කොහොමද මගේ ජීවිතය සැලසුම් කරලා තියෙන්නේ කියලා. අනේ ජේසු, මම මේ ඉල්ලන දේ මට ගැළපෙනවද? මට ඕන දෙයක්ද කියලා දෙවියන් වහන්සේගෙන් අහලා බලලා තීරණය කරන්න පුතාලා යමක් දෙවියන් වහන්සේගෙන් ඉල්ලදි. මොකද මගේ දුවේ පුතේ, දෙවියන් වහන්සේට විතරයි අපේ ඉදිරිය පේන්නේ. මේ අපේ ඉල්ලන දේ අපිට සුදුසුද නැද්ද, ඒකෙන් අපිට අනතුරක් වෙනවද, කරදරයක් වෙනවද කියලා උන්වහන්සේට පමණයි පේන්නේ. ඉතින් හැම වෙලේම උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ යමක් ඉල්ලනකොට ඉල්ලන. ඒ වගේම තවත් දෙයක් තියෙනවා. මගේ දුවේ පුතේ, අපි දෙවියන් වහන්සේට හිමින් ගමනක් යනකොට අපි දෙවියන් වහන්සේට කැමැත්තට ඉඩ දීලා වැඩ කරද්දී ඔයාගේ යාළුවන්ටත් ඒ බව පේන්න පුළුවන්. ඕගොල්ලෝගේ සමහර විට යාළුවෝ ඇති, එයාලගේ අම්මලාට හුඟක් කරදර කරන දෙයක් ඉල්ලුවම ඒකම ඉල්ලලා කරදර කරන. හැබැයි ඔයාලගේ ජීවිතෙන් ඔගොල්ලෝ ආදර්ශයක් වුණොත්, මෙයා දෙවියන් වහන්සේගෙන් අහලා උන්වහන්සේගේ කැමැත්තටයි වැඩ කරන්නේ. යමක් ලැබුණද නැද්ද සතුටෙන් ඒ දේ බාර ගන්නවා කියලා ඕගොල්ලෝ ඔගොල්ලෝගේ ජීවිතෙන් පෙන්වුවම, අර වගේ කරදර කරන යාළුවෙක් ඔයාටත් ඉන්නවනම් එයත් ඔයා දිහා බලලා එයාගේ ජීවිතය වෙනස් කරගනි. ඉතින් ඒක නිසා හැම වෙලේම ජේසුස් වහන්සේ කැමති දේවල් අපේ ජීවිතයට එකතු කරන්න කියලා උන්වහන්සේගෙන් ඉල්ලන්න. ලෝකයේ තියෙන දේවල් දිහා බල බල කරදර වෙන්න එපා. මගේ පුතාලා දුවලාට ඒ දේ ලබන්න සුදුසු නම් උන්වහන්සේ නියම වේලාවට නියම ප්‍රමාණයෙන් ඒ දේවල් ලබා දෙයි. ඊශ්‍රායල් වරුන්ගේ පොඩිම ගෝත්‍රයෙන් රජවෙන්ව සාවුල්ව ජේසුස් වහන්සේ තේරුවා වගේ මගේ පුතාලා දුවලාගේ ජීවිතවලත් වෙනසක්, හිතන්න බැරි දේවල් උන්වහන්සේ කරන්න යනවා. ඒකට උන්වහන්සේට ඉඩ දීලා අපි බලාගෙන ඉමු. එහෙනම් අපි යාඥාවකින් මේ පාඩම අවසන් කරමු. අපි යාඥා කරමු. ආදරණීය දෙවිපියාණනි, තවත් ලස්සන දවසක් උන්වහන්සේ අපිට දුන්නට ස්තුතියි. ස්තුතියි ස්වාමිනේ, ඔබ වහන්සේ මේ ලස්සන පාඩමකින් අපේ ගෙදරට මේ පණිවිඩය අරගෙන එන නිසා. ස්වාමින් වහන්ස, මගේ ජීවිතයේ අවශ්‍ය පුංචි පුංචි දේ මට වඩා හොඳින් දන්න ඔබ වහන්සේ නිසා ස්වාමිනේ, ඔබ වහන්සේට ඒ සියල්ල බාර දෙන්නත්, ඔබ වහන්සේගේ කැමැත්ත අකමැත්ත තේරුම් අරගෙන මගේ පුංචි ජීවිතයේ ඉදිරි කාලය ගත කරන්න ඔබ වහන්සේගේ මට පිහිට වෙන්න ස්වාමිනේ. මගේ වටා ඉන්න සියලු දෙනා, මගේ යහළුවන්, මගේ පවුල සියල්ල මේ වෙලාවේදී ඔබ වහන්සේට බාර කරනවා. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් ආමෙන්. එහෙනම් මගේ දුවේ පුතේ, අපි ලබන ඉරිදාත් හම්බ වෙමු. ජේසු පිහිටයි.